ගොඩක් දෙනෙක් අහලා ඇති, ඒ වගේම ෆිල්ම් වල දැකලා ඇති. ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ වල තියෙන ඇල්කට්‍රාස්, එහෙම නැත්නම් ද රොක් කියන සුපිරි හිර ගෙදර ගැන. අද මම කියන්න යන්නේ මුළු ලෝකෙන්ම ඒ කාලේ තිබුණු උපරිම ආරක්ෂිත බන්ධනාගාරය පිළිබඳ. ඒ තමයි ඇල්කට්‍රාස් කියන්නේ. මේකට ඇල්කට්‍රාස් කියලත් මේකේ හිටපු රැඳවියන් විසින් නම දාලා තිබුණා. මේ බන්ධනාගාරයේ විශේෂත්වය වෙන්නේ මේ බන්ධනාගාරය හදලා තිබුණේ සැන් ෆ්‍රැන්සිස්කෝ බේ කියන වටේම මුහුදින් නිර්මාණය වුණු ස්වාභාවික විශාල මුහුදු බොක්කක ඇතුළේ පිහිටලා තිබුණු අක්කර 47ක ප්‍රමාණයකින් යුතු දූපත. මේ දූපතට නමකට බැඳිලා තිබුණේ එවකට මේ දූපතේ ලැගලා හිටපු විශාල පෙලිකන් වර්ගයේ පක්ෂීන් හේතුවෙන්. දූපතට නම වැටෙන්නේ ස්පාඤ්ඤ භාෂාවෙන් පෙලිකන් පක්ෂීන්ට ඇල්කට්‍රාස් කියන නම භාවිතා වුණ නිසා. 1846 දී මේ දූපතේ ප්‍රදීපාගාරයක් ඉදිකෙරුණා. පසුව ඇමරිකානු ඩොලර් 5000ක් ගෙවලා මේ දූපත ආරක්ෂක අංශවලට පවරා ගත්තා. ඒ වගේම ඊට පස්සේ මේ දූපත ඇමරිකානු හමුදාවේ බලකොටුවක් බවට පත් වුණා. 1861 දී මේ දූපත යුද සිරකරුවන් සඳහා භාවිතා වුණා. 1933 දී ඇමරිකාවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතට පත්වෙන අතරම මේ බලකොටුව ඉතා ශක්ති සම්පන්න ලෙස නිර්මාණය කරනවා. එහෙම කරන්නේ එවකට ඇමරිකාවේ අනිත් සිරමැදිරිවල හිටපු නමගිය අපරාධකරුවන් මේ බන්ධනාගාරයට මාරු කරන අදහසයි. ඒ හේතුවෙන් මේ දූපතට වැඩි ආරක්ෂාවක් එක්කම නිර්මාණය කෙරුණා. එවකට තිබුණු ධර්මම් බන්ධනාගාරය විදියට තමයි ඇල්කට්‍රාස් හැඳින්වුණේ. නමගිය අපරාධකරුවන් අතර ඇල් කපෝන්, ජෝන් කෙලි, රොබර්ට් ස්ට්‍රවුට්, හෙන්රි යන් වගේ අයත් තම ධර්ම අපරාධකරුවන් මේ සුපිරි හිර ගෙදර හිර කරලා හිටියා. මේ හිර ගෙදරින් කාටවත් පැනලා යන්න බැරි වෙන්න තමයි නිර්මාණය කරලා තිබුණේ. ඒ හේතුව නිසාම හැමෝම ඇල්කට්‍රාස් බන්ධනාගාරයට තිබුණේ ලොකු බයක්. කාටවත් පැනලා යන්න බැරි මේ හිර ගෙදරින් 1962 නමගිය අසිරකරුවන් 3 දෙනෙක් හොර රහසින්ම පැනලා ගියා. මේ පැනල ගියේ ෆ්‍රැන්ක් මොරිස් හා අන්ග්ලින් සහෝදරීන් දෙදෙනා. මේ 3 දෙනාම නමගිය බැංකු මංකොල්ල කරුවා. අත්අඩංගුවට ගත්තට පස්සේ 3 දෙනාම ගෙනල්ලා රැඳවලා තිබුණේ මේ ඇල්කට්‍රාස් වල. කියන විදියට මෙයාලා මේ මෙහෙයුම සංවිධානය කරන්නේ 1961 දෙසැම්බර් මාසෙදී. පැනල යන්න මේ 3 දෙනා එක්කම ඇලන් වෙස්ට් කියන අපරාධකරුත් හවුල් වෙනවා. මේ 4 දෙනාගෙන්ම වැඩිම දැනුමක් තිබුණේ ෆ්‍රැන්ක් මොරිස්ට නිසා ඔහු තමයි මේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්න මුලපිරුවේ. ඉතුරු වෙලා තිබුණු පොඩි කියප්පටියක් ආධාරයෙන් මේ මෙහෙයුමට ඌට අදහසක් ලැබෙනවා. කුසියෙන් හැමිහිට පන්නපු හැඳින් එකතු කරලා හදපු ආම් පන්න වලින් ඔවුන් සිටි එක එක කුටිවල තිබුණු වාකවුළු අතරින් රිංගලා යන්න පහසු වෙන්න ඒ වාකවුළුව ලොකු කරනවා. මේ වාකවුළු වලට පිටතින් තිබුණේ අත්හැර දෙන්න පටු කොරඩුවක්. මාස 6ක දුප්කම් කටළු මැද මේ වාකවුළුවෙන් රිංගලා මොවුන්ට සිරගෙදර වහලේ උඩට යන්න පුළුවන් වුණා. ඒ වහල උඩ කාටත් නොපෙනෙන ස්ථානයක මොවුන් පොඩි වැඩපළක් දාලා ඔවුන් බොහොම අමාරුවෙන් එකතු කරපු වෙහි කබා 50ක් ආධාරයෙන් අඩි 14ක් වික රබර් බෝට්ටුවක් හදාගත්තා. මේ බෝට්ටුවට හුලම් පුරවන්න මොවුන් යොදාගන්නේ තවත් සිරකරුවෙකුගේ කෝඩියන් එකක්. මේ බෝට්ටුවට මෙයාලා එකතු කරපු වෙහි කබා එකට එකතු කරලා වතුර යන්නේ නැති වෙන්න රත් කරලා එකලස් කරේ අධිවාෂ්ප පිටකරන පයිප්පයක් මේ වෙහි කබා වල කොටස් රත් කරලා. මේ හැමදේම සූක්ෂම ආයතනයෙන් සංවිධානය කරලා මොවුන් මේ හිර ගෙදරින් පැනලා යන්න යොදාගන්නේ 1962 ජූනි 11 වෙනිදා රාත්‍රිය. කතා කරගත්ත විදියට 4 දෙනාම එදා රෑ වැඩිට බැස්සා. විශාල කරගත් වාකවුළු අතරින් රිංගලා ෆ්‍රැන්ක් සහ අන්ග්ලින් සහෝදරයින් දෙන්නා ලේසියෙන්ම හිර ගෙදර වහලේ උඩට ගියා. නමුත් ඇලන් වෙස්ට වාකවුළු අතරින් පැනගන්න බැරි වෙනවා. ඒ නිසාම ඔහු මේ හිර ගෙදරින් පැනලා යන අදහස අතහැරලා දැක්කා. මොවුන් පැන යන්න කලින් එකතු කරපු ටොයිලට් පේපර් සහ සබන් මිශ්‍රණයකින් ඔලු බක්කන්න හදනවා. ඒ ඔලු බක්කෝ ඔවුන්ගේ ඇඳවල්වල තියන්නේ ඔවුන් පැනල ගියා කියලා හැඟවෙන්නේ නැති වෙන්න. වහල උඩ ඉඳලා පයිප්පයක් දිගේ අඩි 50ක් පහළට බහින මේ 3 දෙනා හිරගෙදර තවත් අඩි 12ක් උස වැටවල් දෙකක් නැගලා ඇල්කට්‍රාස් දූපතේ වෙරළට ඇවිල්ලා අරන් ආපු රබර් බෝට්ටුවට හුලං ගහගෙන පැනලා යනවා. මොවුන් 3 දෙනා පැනල ගියා කියලා දැනගන්නේ පහුවෙන බවුලේ හිරකරුවන් ගණන් කරද්දි. කාටවත් හිතාගන්න බැරි වෙන්න මෙයාලා පැනල ගියපු නිසා හැමෝම හිතුවේ මෙයාලා 3 දෙනා දූපතේ ඉඳලා ගොඩබිමට පීනන්න ඇති කියලා.
ඒත් හැමෝම හිතුවා එයාලා ඒ පීනන අතරේ වතුලි සීතරටයි දියවැල්වලටයි අහු වෙලා මැරෙන් නැති කියලා. FBI මගින් මේ පැනයාමේ සිද්ධිය අවුරුදු 17ක් තිස්සේ හෙව්වත් ඔවුන් මේ පරීක්ෂණය 1979 දෙසැම්බර් 31 වෙනිදා වසාලා දෙන්නේ ඒ කිසිම කෙනෙක් ගැන හෝඩුවාවක් ලැබුණේ නැති නිසා. මේ ළඟදී අන්ක්ලින් පවුලේ උදවිය එරට මාර්ෂල්වරයෙකුට 1975 බ්‍රසීලයේදී ගත්තු අන්ක්ලින් සහෝදරවරු දෙදෙනාගේ පින්තූරයක් ඉදිරිපත් කරා. මේ පින්තූරය වසර 50කට වැඩි මිත්‍යාවක් සත්‍යයක් බවට තහවුරු කරා. ඒ ඔවුන් ඇත්තටම ඇල්කට්‍රාස් දූපතේ ඉඳලා නිර්පද්‍රිතව පැන ගිය බව. දැනට මොවුන් ජීවත් වී හිටියනම් ඔවුන්ගේ වයස අවුරුදු 84ත් 85ත් අතරේ වෙනවා. ඇල්කට්‍රාස් හිරගෙදර පවත්වාගෙන යන්න අධික මුදලක් වැය වීම නිසා මේ හිරගෙදර 1983 මාර්තු 21 වෙනිදා වසා දැමෙනවා. දැනට මේ හිරගෙදර සංචාරක අංගයක් ලෙස භාවිතා වෙනවා. ඇල්කට්‍රාස් හිරගෙදරක් හැටියට විවෘත කරපු දා පටන් මේ හිරගෙදරින් පැන යාමට තැත් කිරීම 14ක් වාර්තා වුණා. ඒ අවස්ථා හැම එකෙන්ම ඔවුන්ව නැවත අල්ලා ගන්නවා වගේම තවත් සමහරුන් වෙඩි වැදිලා මිය ගියා. දූපතින් සාර්ථකව පැන ගියේ ෆ්‍රෑන්ක් මොරිස් හා අන්ක්ලින් සහෝදරීන් දෙදෙනා පමණයි. මේ පැන යාම හොලිවුඩ් වල ගොඩක් චිත්‍රපටවලටත් නැගුණා. ඒ අතරින් වඩාත්ම ප්‍රසිද්ධ කිලට් ඊස්ට්වුඩ් රඟපාන එස්කේප් ෆ්‍රොම් ඇල්කට්‍රාස් නම් චිත්‍රපටිය, ප්‍රිසන් බ්‍රේක්, ස්වේෂන් රිඩෙම්ෂන්, ද රොක් වගේ මේ සිදුවීම අලලා චිත්‍රපටි රූපවාහිනී කතාමාලා හැදුණා. ඉතින් ආයේ මේ වගේ වීඩියෝ එකක් එක්ක හම් වෙනකම් ඔයාලට සුබ දවසක්.